හරි පුතේ, අපි මුලින්ම පටන් ගමු භෞතික විද්‍යාව. අද 7 වෙනි මාස 13 භෞතික විද්‍යාව පොතේ දිනේ දාන්න. ගෙදර වැඩ ගාණක් තියනවා කියලා කියනවා. අපි ඒ ගාණ හදමු. අපි වර්තනාංකයේ හෙව්වා එක් එක් මාධ්‍ය තුල ආලෝකයේ ප්‍රවේගය අනුව වර්තනාංකයේ හෙව්වා නේද? ඊට පස්සේ දෙවනියට සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර ආධාරයෙන් ගණන් ගාණක් ඇදුවා. ගෙදර වැඩ ගාණක් දුන්නා. තුන්වෙනි ආකාරය අද ඉගෙන ගන්නවා. හැබැයි ඉතින් ඒක ඇත්තටම පන්තිදි කරන්න තිබ්බනම් තමයි හොඳ. මම ඒක සරලව කියලා දෙන්නම්. ආයේ පන්ති දවසක් කියලා දෙන්නම්. අපි එනම් බලමු පුතේ ගෙදර වැඩ ගාන කොහොමද වෙන්නේ කියලා නේද? ගෙදර වැඩ ගාන අදලින් සමීකරණය මතකයිද කට්ටිය? වර්තනාංකය සමානයි මොකද පුතේ? වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර. අන්න අර කියන්නේ සත්‍ය ගැඹුර බෙදීම බෙදීම දෘශ්‍ය ගැඹුර. හරි පුතේ කියන්න බලන්න. මේ අපි ගාන කියවන්න දෙමු ලසින්තට. මට පොඩ්ඩක් මතකයි විදුරු කුට්ටිය කතාව නම්. මෙහෙම සෙන්ටිමීටර 60ක දුස විදුරු කුට්ටියක් තිබ්බා. එහෙම නේද? සෙන්ටිමීටර 60ක දුස විදුරු කුට්ටියක් තිබ්බා. මේක පතුල 60යි. මේක ඇතුලේ මෙහෙම කුම්බිය කියලා වෙලා ඉන්නවා. කියන්න බලන්න පුතේ ගාන මොළේ ඉඳන් කියන්නේ. හරි, එතකොට මෙයා මෙන්න මේ මෙතන ඉන්නවා වගේ පේනවලු පුතේ. සෙන්ටිමීටර 20ක්. එතකොට සත්‍ය ගැඹුර තමයි පුතේ මොකද්ද? සත්‍ය ගැඹුර මොකද්ද මේ? ඈ 60යි. දෘශ්‍ය ගැඹුර මේ පේන තියෙන්නේ. දෘශ්‍ය ගැඹුර කොච්චරයිද පුතේ? දෘශ්‍ය ගැඹුර කොච්චරයිද? ඉන්න සූම් වල ඉන්න අයත් උත්තර දෙන්න පුතේ. ගෙදර ඉන්න අයත් උත්තර දෙන්න. දෘශ්‍ය ගැඹුර කීයද? 20යි. 20යි නෙමෙයි දෘශ්‍ය ගැඹුර. දෘශ්‍ය ගැඹුර 60න් 20ක් අඩු කරන්න ඕනේ. එතකොට කීයද එන්නේ? 40යි එන්නේ. 40යි සෙන්ටිමීටර. මේකට මේ කැපෙන බිඳුවට බිඳුව කැපෙනවා. දෙවරක් 2යි දෙවරක් 3යි. 3 2කින් බෙදුවම උත්තරේ එන්නේ කීයද පුතේ? 1.5. හරි අය රේසයන් දාන්න බලන්න. කිහිප දෙනෙක් හරි නේද? පන්තියෙන් අඩු සංඛ්‍යාවක් හරි. හරි ගාන හදාගන්න. හදපු නැති අය හදාගන්න. හරිනේ පුතේ බලන්න රෝම ඉලක්කම් එක දාලා තිනවද කියලා. මාධ්‍යයක් තුල ආලෝකයේ ප්‍රවේගය අනුව වර්තනාංකයේ සෙවීම. රෝම ඉලක්කම් එක හරි A හරි B හරි මොකක් හරි දාලා නැද්ද? මුලින්ම ගණන් හදපු ආකාරය මේකේ ආලෝකයේ ප්‍රවේගය අනුව වර්තනාංකයේ සෙවීම. මේකට මොකද්ද රෝම ඉලක්ක එක දාලා තියෙන්නේ? රෝම ඉලක්කම් දෙක දාලා ඇති සත්‍ය ගැඹුර හා දෘශ්‍ය ගැඹුර ඇසුරින් වර්තනාංකයේ සෙවීම. ලියමු රෝම ඉලක්කම් 3 දිනේ දාලා ඇති කියලා. ඉතින් ඒ පාඩම තෝරගන්න. රෝම ඉලක්කම් 3 පතන කෝණේ හා වර්තන කෝණේ සයින් නගේ අනුව වර්තන කෝණේ සයින් නගේ අනුව වර්තනාංකයේ සේ. හරි. පුතේ ඊට කලින් දැන් මේක
ගොඩක් අය කියපුවා මං කියන්නේ දන්නේ නැහැ සේ මේකක් තියෙනවද දන්නෙත් නැහැ. ඔන්න අපිනම් නැහැ. අපිනම් නැහැ කිව්වට ඇත්තම කතාව පුතේ මේ මේක මං හිතන්නේ ගණන් වල 3 වෙනි වාරේ තියෙන කොටසක් මම මේ කියන්න හදන්නේ. ත්‍රිකෝණමිතිය නේද? හරි? ත්‍රිකෝණමිතිය කියන්නේ ගණන් වල තියෙන එකක් 3 වෙනි වාරේ තමයි. අපි මෙහෙනම් දැන් මෙතෙන්දී පොඩ්ඩක් නිකන් මතක් කරගෙන යමු. එතකොට ඉස්සරහට ගණන් සර්ලා ගණන් මිස්ලාම කියලා දෙද්දි අති දක්ෂයෝ වැඩකාරයෝ වගේ උත්තර දෙන්න පුළුවන්. අප බලමු ත්‍රිකෝණමිතියේ මේක සම්බන්ධය මොකක්ද කියලා ඉස්සෙල්ලා. අපි ගත්තොත් මේ වගේ ත්‍රිකෝණයක්. මේක මොකද්ද පුතේ මේ ත්‍රිකෝණය? මේ මොන වගේ ත්‍රිකෝණයක්ද? ත්‍රිකෝණිය පුතේ මේ මේ ත්‍රිකෝණය තියෙනවනේ. හරි, අපි මෙතනින් අඳිනවා පුතේ කෝණයක්. මේ මොකද්ද මන් දාලා තියෙන කෝණය? තීටා නේ. මේ මොලිට මම එළියට විසිනවා. හරි, ත්‍රිකෝණයේ කෙලින් තියෙන මෙන්න මේ කොටසට මොකද්ද කියන්නේ පුතේ? අන්න හරිම දන්න. මේකට කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ කර්ණය. හරි, මේ කෝණයේ මූණ බලාගෙන ඉන්න පාදයට කියන්නේ මොන පාදේ? සම්මුඛ පාදේ. අන්න හරි, සම්මුඛ කෝණය. आकार සක කියලා කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ. හරි, ඒකෙන් අර්ථවත් වෙනවා. ලියන්න ඕනද නැත්නම් තේරෙනවද? සක කියලා කිව්වොත් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියලා තේරෙනවද නැත්නම් ලියන්න? ලියන්න. ඔතන මම ලියා ගන්න දෙනවා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ. එතකොට මේකට අනුව ඒකේ උත්තරය මොකද්ද පුතේ? BC බෙදීම මොකක්ද වෙන්නේ? කර්ණ. AC. ඊළඟට පුතේ cos. cos මොකද පුතේ කිව්වේ? මට යාම තේරෙන්නේ cos theta. एक है ना बुते बकर. देखो वो कौन लोट किया था? ये मुकाद बकर किया नहीं किया था? बाद्दे पादे विधि में करना. अन्ना हरी मुकाद बाद्दे पादे विधि में करने. ये तो मर्डर किया ना मतलब बाद्दे पादे मुकाद किया था? ए बी බෙදීම a c. ඊළඟට පුතේ අපි එනවා tan වලට. tan theta sub කාටරි අදහසක් තියනද? sub කියන්නේ මොකක්ද කියලා? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. සම්මුඛ පාද
බද්ද පාද සම්මුඛ පාදයේ පුතේ BC බද්ද පාදයේ AB ඔන්න ඔයම කතාවක් තමයි ඔය යන්නේ ගන්නේ කිරීම වලදී මේවා තමයි පාවිච්චි කරන්න මේ හරිද අපි මේ කොටස කරලා ඉවර වෙලා ඊළඟ කොටසට යමු හරි මේක ලස්සනට ඇඳා මේ ටික ලස්සන කැමති පාඩ දාලා ලියා ගන්නකෝ ස්ක්‍රීන්ෂොට් එක ගාලා දාන්න දීපන් පන්ති දෙන්නෙක් ඉන්නවා කවන්නේ අද වැඩි වෙලාවක් යන්නේ අපි රසායන විද්‍යාව ගිය සති ඉවර කළානේ අද අපිට බහිශ්‍රාවි පද්ධතිය දිනානේ සාකච්ඡා කරන්න මම ආර්ජින පද්ධතිය කොටසකුත් එව්වා නෝට් එක ඇත්තරම මේ අදිටට ස්තුති කරන්න ඕනේ මට බහිශ්‍රාවි පද්ධතියේ නෝට් එකේ සුළු කොටස මම හිතන්නේ පැත්තක් වගේ කියන තව හෝම්වර්ක් එක වැඩි ඇති කොටසක් මට එවන්න අවතකලා තිබ්බා අදිට ඒක ගැන අවබෝධයෙන් හිටපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා අදිට මේක බලලා එව්වා මට හරි මේක හොඳයි ඒක මම දාලා ඇති නෝට් එක ගන්න හරි නෝට් දාන්න කියලා ළමයි ඉල්ලනවා පුතේ ගොඩක් සර් සල්ලි ගෙවනවා ක්ලාස් ෆීස් නෝට් එකක්වත් දෙන්නේ නැහැ එහෙම කියලා ඉතින් කියනවා ඉතින් එතකොට නෝට් එකක් නොදී ඉන්න බෑ මට බලපෑම් එහෙම වැඩි දෙම අපියන්ගෙන් එල්ල වෙන එක සම්බන්ධ पूजा मुखद पुते अद पटांगा नोड क्या गया भाई बीमसर ने अद्दा इन्ना आ अरे ना मैं ये गोलो की ना था सायन इतिया पाड़ी वेरे चिंदा देखो नंदियों ने अल्लोचर पांती के सागा भी इन्ना नावक निसार नहीं भाई मुझे बने सांडा तो ना मैं दिंगो हाँ मैं बैठे बैठी हूँ इधर से बिजनेस से रे वो के वकील आने वाला वेला वैद्य था चुट्टक वेला होने थे इतने यार खेल देने दे हम तो टो उल्लू टा दागन न पुते लघु बोतक लंगती आगन न मगर तो मेरे को पांती इतना मल लंगी लंगट की इल्लर खेल देना देंगे तो हम खेल देने बै उल्लू टा हम तो टा दागन न वेला ऐसी नहीं थे ये मन तो इस दिन छोटे कहाँ का न लघुपोता मट गुना लसिंत मैं
බියනුවන්න සර් මම ලඝු පොතක් දෙන්නක අසින්ද මටත් එක ලඝු පොතක් අරන් ඇවිල්ලා මේ ලඝු පොතේ පළවෙනි පිටුව වැඩක් නැහැ නිකන් මේ තියෙන්නේ හරි ගණිත වගු එහෙමනේ තියෙන්නේ අපිට මේ 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 ඉගෙන ගන්න කොටස ගණන් වල මොකටද අයිති වෙන්නේ නිකන් දන්නවද මොකද්ද කොටස කියලා දන්නවද ත්‍රිගොනොමෙට්‍රික් කියලා එකක් ත්‍රිකෝණමිතිය කියලා එකක් අන්න ඒකට අයිති වෙයි එතකොට පුතේ මේ පළවෙනි පිටුවෙන් නෙමෙයි මේ දේ කරන්නේ පළවෙනි පිටුවේ උඩ කියවලා බලන්නකො මොනවද තියෙන්නේ කියලා පළවෙනි පිටුවේ උඩම තියෙන්නේ ලඝු ගණක ඒක නෙමෙයි හැම වෙලේම පෙල්ලන්න දෙවෙනි පිටුව පොතේ දෙවෙනි පිටුව පෙල්ලන්නේ දෙවෙනි පිටුව හරි දෙවෙනි පිටුව පෙල්ලුවම මොකද්ද උඩ ලියලා තියෙන්නේ කියන්නකො ආ ප්‍රകൃති සයින් නේද නැචරල් සයින්ස් නේද තියෙන්නේ හරි පුතේ එතකොට දැන් ගණන් පන්ති වලින් ඉගෙනගෙන ඇති ওই කෝණමානේ පුතේ පොඩි පොඩි කැලරි වලට බෙදලා දිනවනේ ඒ එකක් කොච්චරක්ද ඒ එකක් මොකක්ද කියන වචනේ අංශකයක් නේද ඒ කෝණමානේ පේන ටිකේ අංශක කීයක් තියෙනවද මේ 180ක් තියෙනවා ඔය අංශකයක් පුතේ ආයි 60කට බෙදන්න පුළුවන් මම හිතන්නේ ඒක නම් 60 වෙන්නේ කියලා ඒ අංශකයක් 60කට බෙදුවාම එනේවට කියන්නේ කලාව කියලා ඒ එන පොඩි එකක් තියෙනවනේ ඒකත් ආයෝන් නම් පුළුවන් 60කට බෙදන්න ඒක නම් ඔගොල්ලෝ තියෙනది මේ සම්මජ්ජාතියේ ඈකට පේන්නේ නැහැ කියලා. ඒක නම් බලන්න ඕනේ මොකින්ද දන්නේ නැනේ. අන්වීක්ෂකින්ද වගේ තමයි බලන්න ඕනේ. ඒකට කියන්නේ විකලා කියලා. විකලා කියන දේ අහන්න එපා සර් ඊළඟක හපලද කියලා. ඇත්ත ඒනවාද? එහෙම එකක් නැහැ. හරි? ඊට පස්සේ පුතේ මේක ගත්තොත් එහෙම දැන් මේ සයින් බලන්නේ මේ මේ පැත්තේ යට මෙහෙම. මෙහෙම බලාගෙන ඉන්න තියෙන්නේ. මේ පැත්තේ තීරුවට බලාගෙන ඉන්න තියෙන්නේ. මෙහෙම. හරි? දැන් උදාහරණයක් විදිහට මම අහන්නම් ඔයගොල්ලෝගෙන් ඔයගොල්ලෝ අගේ මට කියන්න sin 20 මෙතන ඉන්න දෙන්න ගන්න මට වාක් කියන්න බලන්න පුතේ අනිත් අයත් කට ඇරලා පොඩ්ඩක් කියන්න sin 20 අගේ කීයද කියන්න බලන්න පුතේ sin 20 sin 20 බිංදුව දශක sin 20 බලන්න sin 20 මෙතන බලන්න පුතේ මේ sin 20 මෙතන බලන්න මේ කියන්න බිංදුවයි දශම තුනයි හතරයි දෙකයි බිංදුවයි නේද තේරිච්ච නැති කවුරු හරි ඉන්නවනේ රේස් හැන්දා හරි ඊට පස්සේ අපි තව එකක් බලමු මේ වගේ බිම්සර හරි බලන්න මේ මේ පැත්තට බලාගෙන යන කියනාගේ සයින් 15 15 බලන්නකෝ සයින් 15 15 වගේ කීයද බලන්න එතන තියෙන එතන තියෙන අගය බලන්නකො 15 කීයද කියලා කියන්න බලන්න කට්ටිය බිම්සරටත් ඇහෙන්න එක්ක 0.25 8 8 බිම්සර වහ හොයාගත්තද ඒක නැද්ද නෑ නේද ලඝු පොතක් තියනවද පුතේ ළඟ ඔව් සර් ඇයි එතකොට ඔයා මේ ඔයා පළවෙනි පිටුව නෙමේ පළවෙනි පිටුවද බෙල්ලලා ඉන්න බලන්නකො නේ නේ දෙවෙනි පිටුවේ බලන්න. හරි දෙවෙනි පිටුවේ මොකද්ද උඩ තියෙන්නේ බලන්නකො. ලඝු ප්‍රකෘති. ලඝු ගණක තියෙන්නේ. ලඝු ගණක එකේ හරියන්නේ නැහැ. ඊළඟ පිටුවට බෙල්ලන්න. හරි සර්. දැන් මට බිම්සර බලලා කියන්න. sin 25 කීයද කියලා බලන්න පුතේ. බලලා කියන්න sin 25. 0.4226. ඔය තියෙන්නේ ඔයා කලින් වැරදි පිටුවක් පෙල්ලලා තියෙන අන්න ඒකයි මම කිව්වේ. සහන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවා. අහන්න. 25යි 25. අන්න හරි 25යි. අන්න අපි ඊළඟට බලනවා එනවා. sin 35යි කලා 20. කලා 20 බලන්න මේ උඩින් පුතේ. මේ උඩ 20ක් තියෙන තව මේ මේ පැත්තට බලන්නකො. එතකොට ඒකෙලින් පල්ලෙහාට බලන්න ඕන. sin 35යි කලා 20 කීයද බලන්න. කියන්න පුතේ කට්ටිය 0.5 7 8 3 0.5 මේ පැත්තෙන් 35 බලනවා මේ පැත්තෙන් 35 බලනවා ඒ කෙලින්ම මේ පැත්තෙන් 20 බලන උඩ ඒ කෙලින් හරි තේරිච්ච නැති කවුරු හරි ඉන්නවා නම් රේස් හැන්ඩ් දාන්න හරි මට කියන්නකො sin 30 කීයද කියලා sin 30 කීයද බලන්න sin 30 කීයද ළමයි
කතා කරන්න යන කට්ටිය ඒකනේ වෙලා තියෙන්නේ කට තද කරන් ඉන්නවනේ පුතේ බිංදුව දශම 5යි බිංදු අග බිංදු කතා කරන්න නැහැ අපි සාමාන්‍යයෙන් බිංදුව දශම 5 කියන්නේ කොච්චරයිද භාගය sin 45 කීයද කියන බලන්න පුතේ බිංදුවයි දශම තයි බිංදුවයි ඔව් මේ මේ පැත්තට එන්න ඕනේ මේ ඊළඟට sin 45 කියන්නේ බිංදුව දශම 7යි බිංදුවයි 7යි 1 sin 60 කීයද බලන්න बिंदु दशम आटा है हाय बिंदु ने हरि एना मट ओम किया අන්නාරි යට තියනවා පේනවද පිටුව යට බලන්න ප්‍රකෘති කෝසයින කියලා තියනවා පේනවද එතකොට අපි යට පැත්තේ ඉඳන් උඩට බලන්න ඕනේ මෙහෙම යට ඉඳන් උඩට බලන්න ඕනේ මෙහෙම යට ඉඳන් උඩට බලන්න ඕනේ මේ පැත්තේ ඉඳන් උඩට බලන්න ඕනේ මේ මේ පැත්තේ මෙතන ඉඳන් උඩට බලන්න ඕනේ මෙතන ඉඳන් උඩට බලන්න ඕනේ මෙතනත් පොඩි තීරුවක් තියනවා පේනවද එහෙනම් මට ඒක බලලා කියන්න cos 10 කීයද cos 10 කීයද කට්ටිය උත්තර දෙන්න පුතේ बिंदु एक देख तूना अतर पा हाया हाथ अट नमे दहाय बल बिंदु दशम नमे अटाई हतराई अटक तीन हाँ नहीं एक मे पत्र दिन साइन साइन की आने एक अट खोस एक एक अट खोस की लगे गण दान कट्टी दान मुखद मुन पारे परस पारे अभी ये बल पोट कि मट की आने දැන් sin 30 ආවෙ කීයද? බිංදු දශම 5යිනේ. cos 60 කීයද බලන්නකො. cos 60. cos 60 බලන්නකො. cos 60 මෙතන නෑ. මේ පැත්තට මෙන් බලාගෙන 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 ඇවිල්ලා ආයි මුල පිටුවට එන්නනවා. බිංදු 2.5යි. ආ sin 30යි cos 60යි සමානයි නේද? එතකොට sin 45 සාහන ඔයා ගත්තද? ආ මට කියන්න sin 45 කීයද ආවෙ කියලා. sin 45 बिंदु ऐसे में आता है बिंदु है आता है क्या नहीं ये ना कोस 45 बना बिंदु ऐसे में आता है बिंदु है आता है ये आगे मने ये तो मैं क्या हम संबंध देते नहीं वही दिन गाना साला केला दे तेरना नहीं है आह इतनी ये तो दें मेरे को बालान तेरना नहीं है दें मौका कर गाना दोनों बालान तेरना नहीं है बाया ही तो था दें मेरे को बैलुआ केला मेरला बैठे नहीं मुकुट तेम वेन नैप उते तेरना सीध में मौका कर यहाँ ने दूर किया ने प्रश्न तेरना मेडिकल जीवित वैद्य आइलैंड रैंक है कुत्ती बमा की तरह लंका इम असुगान हरी को हमारे लंका इम दिन असुगान है ना क्या नहीं थे लोगों देख नहीं ये तेरे ना है मैं लागू है मैं डालन्चे लागू है मैं खंडर टम आता मैं लागू होने का कभी सिर गाना खाते रोगिन तमा यहाँ नहीं गाना खाते आने आने दिन इस तरह आटे आप यहाँ ना मजां मैं कोसपना किए थे मैं मगर किए ना था मैं इधर मुकद्दर दान्ने एक मंद दान्ने मुकद्दर किया ते ना वो लोग यार ते आलू सान की ना हरे
अभी एना गण टीका अदान पटांग तीरना कट्टी रही हर अभी तो पड़ा नोट तीयन लेस्ती लियम मेम पड़ी नोटे लीना मे चूटी वाक्यद्या लीना मेहदी स्नेल गे देवन नियमे असुरीन देवन नियमे असुरीन स्नेल गे देवन नियमे असुरीन वर्तनांके सेवी में हकियावक पावती वर्तनांके सेवी में हकियावक पावती वर्तनांके सेवी में हकियावक पावती मैं वार्तने देवन नियमे है वात वार्तने देवन नियमे है वात स्नेल के नियम है स्नेल के नियम है लेसद है हैंडिंग में एक अटार इन्वर्टेड कमा से हमें जमात होता है स्नेल के नियम है लेसद है हैंडिंग में उते मुखखरी आलोक किरण है आप ही हैं मगर बात है ना अपिदान ने एक ही जाले है ना अपिदान ने डब्ल्यू के बीदुर ना अपिदान ने जी किया तेल ना अपिदान ने ओ किया ये तो कोटा आलोक है तेल वाले ना विद्रोह वाले टे आना वाला एक अ पेन्ना ने पुते सारा है ओ एन जी किया ओ एन जी ये तो कोटा मटक किया ने है ना वाते इंदा जाले ऐटे आना कौन दो का दान डब्ल्यू ए बी एम डब्ल्यू ओके ए एन डब्ल्यू हर मटक यार ने ना इनके वर्तनांक के ये तो कोटा ईलांगे का जाले इंदा तेल वाले टे आना ना कौन बत मेरे का दान नहीं पड़ती कौन बत दान डब्ल्यू एन ओ मटक एक्स इन वैट आना कुत्ते मटकिया दिखमाद मेकदान भौतिक विद्या कैमती पाट के लिए अनुभूति
මේක තමයි පුතේ සමීකරණය පතර කෝණේ සයින් නගේ බෙදීම වර්තන කෝණේ සයින් නගේ එහෙම නැත්නම් සයින් i බෙදීම සයින් මොකද්ද r හරි මේක ලස්සන ලියාගමු මම ගණනක් දෙන්නම් හදන්න උත්සාහ කරන්න පුළුවන් අය වැරදුනට කමන්නේ ලබන සතිය භෞතික විද්‍යාව මේ පාඩම ඉවර කරන අතරේ අපිට එතකොට දැන් මම අම්ල බෂ්ම වල නෝට් එක ඉවලන් තියෙන්නේ එතකොට මේ තාපදායක තාප අවශෝෂක කියුවේ නෑනේ ළමයි තාපදායක තාප අවශෝෂක නෝට් එක ඉවුවද මන් නෑ නේද කවුරු කතා හරි ලියමු අපි ගානක් ආලෝක කිරණයක් එක් මාධ්‍යක සිට තවත් මාධ්‍යයකට ගමන් ගන්නා විට පතන කෝණයේ අංශක 30ක්ද වර්තන කෝණයේ අංශක 45ක්ද විය වර්තන කෝණය පතන කෝණයේ අංශක 30ක්ද වර්තන ගමන් කරන විට පතන කෝණයේ අංශක 30ක්ද වර්තන කෝණයේ අංශක 45ක්ද නේද කිව්වේ 45ක්ද නැද්ද ළමයි වර්තන කෝණය කීයද කිව්වේ වර්තන කෝණය අංශක 45ක්ද විය වර්තන අංකයේ ස්වයන් මම ලින්ක් එකක් එවන්නම් වර්තන අංක හොයන්න පුළුවන් නම් උත්සාහ කරන්න බැරියට ප්‍රශ්නයක් නැහැ කියලා දෙනවා පුතේ ඒක